අයිබෝවන් සුබදවසක් කියල පිළිගන්නවා අදත් ගොවිිටවි මගේ ුඩිප්චනල්ලෙන්ගේෙන අලත්ම වීඩියෝ එකට. ඉති ඔන්න අද වඩියගේ මංවාට කතා කරලා කියල දෙන්න හදන්නේ මේ කහව ගාව සම්බන්ධව. මොකද අපි කවෞරුත්කැමති අපේම ගෙතර ඉතාමත් හොඳට නැවුම්ව ලබාගන්න පුලුවන් විදිහට කහ ගාවක් සිද්ධ කරගන්න පුුවන්. මොකද මේ කාලේ රටේ තින තත්ත්ෙත් එක්ක කහවල ිලත් බොහසයින්ම ගණගීල්ල තිෙන්නේ ඒගේම බරඳපලෙන් ගන්න දින කහවල ගඩක් දුරට දින්නන්නේ රසසාහික දේල් මිශ්‍රච්චේ ඉතින් ඒනම් අපිබලමු අපේම ගවත්තේ අපිම වගකරගන්න කහවගවත්තුලින්, කොහොමද අපි හොඳ නැවම් කකාසන්නක් ලබාගෙන ඒකින්? ේ යික පරිබෝජනයට අවශ්‍ය කන හ ලබාගන්න කියලා ඒන ගෙති ප විඩියක යම ඉති වඩකට යන්න කලින් ලට සුපුරදු පති ච මතක් කරන යා හමත්ම වගේ ගෙවතුව කාව මල්ලග සම්බදධව කියලදන ම ගි ි ල බස්කයි කර ැක ෙන්න අනිවාර අමත ො විඩ යික ග නල සබස්ක්‍රයිප කල තියාගන්න ඒවාගේම නොටිකේ ල් ෙල්ලයි න පිකරල යා ගත්තො ම වගේ විඩියගත් පු ම ය නොටිකේනයකු දගන්න පුරුවමන ඒ ඇති දැන් අප වීඩියකටෙහ. යි ඒමන අප මේක වගරද අපි ඉස්තරලා අවශ්‍යෙන් මෙන්න මේවිදියට හොඳ අපි තෝරාගත්ත කහල ගැල්ලක් ඊරමතර ඉඩවාසද අවශ්‍යන මෙන්න මේ විදිේ මැටල් හෝහෙමදත්ත යට දාන්න පුලා විදියේ කැ ගල්තටවා රාමතරව කැට වැල ොට්ටව එක සුම්මවලනේ මෙ මේ දිෙර කට සහිත වැලිතටුවවා ඊරමතරව කෝම්පස්්හ මතුට පස්ල් කලන් කරන්න ඕනේ මෙතැදී කොම්පොස්ට් කෝටස් එකකට මතුවිට පස් කොටස් දෙක් අපි කවන් කරගන්න තියෙන. ඊරමතව මෙන්න මේගේ හොඳින් මියලිච්ච ියලි ගොම අවශ්‍ය වෙන. හොඳයි දැන් අපි බලමු කොහොම මේක බඳුන් ගත කරගන්න කියලා බඳුන සක්කසාගත් මෙ අනිවාරෙන්ම පුළුවන්තරන් වට විශා බඳනක් ලබගන්න මේ බඳුනගත්තර පස්ේ සාමාන මේ තව විශාදනක්වා ලබගත්තේ වඩත් ුත්ස ලට පෙ ට බඳනක් සකසාගත්තේ හොයි ස්තලලා විෙ ලොක බඳනක් සකසාගත්තර පස්සේ. දුනට අපි ඉස්ල්ලාම කරන්න මෙන්න මේ විදිර කටගල් තට්ටව යටටම අසුරාගීම මෙන්න මේ විදියට මෙන්නම කැටගල් තටුව අප ඉසල්ලාම යටටි අසුරාගැනීම සිද්ධ කරනවා මේ කැටගල් තට්ටුව අපි යෙද මේසා ඊට උඩින් ඊලට අපි යොදන්න බලාපොරොත්තු වෙන්න කැට වැලිතට්ටුව මෙන්න මේ දෙකම අසුරාගද්දී ඒක අසුරාගැනීම සඳහා අපිට වැදගත්වන හේතුව එමන්ත්තන් ඇයි අපේ කසුරගන්නෙ කියන්නන්නේ පැදිර කර ෙල්ලා මේක අපි බලාපොරොත්තුවෙන්නන්නේ මලා ඉතාමත් හොන්දට ජලවාහනයක් සිද්ධ මේකැ ඇත්තරම මේක හොට ජලහන ඇතියවමොකොද රැදිතුර මේකඇතුට රැඳිලයිවරලා මේ පැවතුනොත් ඒකෙන් යටට දිලීරවගදවලද මන්නතා පැලඩ වි ආසාත්මිකතා ඇතිවෙන්න පුළුව. මෙන්න මේවිදිර යටටීමම කැට ගල්තටවවා ඉටෝඩින් කැට වැලතටය දාගත්තට පස්සේ ඒට අපි ගන්නවා කෝම්පොස් සහ මතුපීට පස් කලවන් කරපු පස. මෙතනයි මංවාට කල්නොත්කවවා කෝම්පොස් එක්ොටස ඊටආ අමතරව. පට पास කොටස් දෙගක්තමාදන්නේ. මේකටම යාට පුළුවන් න්න මේකරම් என்னර ීල් ොමත් කළवाන්රගන්න.. මේ පස්මාද කු ක් සිදනට ප්‍රශ්නයන අපිට පශන හොඳද පශෂනය පස්මවාද මේකට කෙනෙක්ට දහයිය වගේයක් යොදාගන්න පුලනයි වඩාන්න සුත්ේ මොද හයි මේ මෙට යොදාගනීම සිද්ධ කන්නන. ඉතින් මෙන්න මේ ආකාරයට මතුවට පස් සමක මිශ්‍රකරපු කොම්පොස් ස හිත පසට අපි වියල ගොමගේ කාමික පොහක් යදාගන්න කෙනෙට වශන කුක්ුලු පහොර ඊට අමතර ගොම් පොහර වගේම ඊට අමතරව අවශ්‍යන එල්ලු පොහොර වගේ දෙවල්නත් මේකට යොදාගන්න පුළුව හොඳයි. මෙන්න මේයාකාරයට අපිේ සකසාගත්ත පස්මාධ්‍යය මේකතුළ කළවාම් කරවිින් ඉරඟට උඩට එනකම්ම සාමාන්‍ය කොටසක් ඉතුර කරගෙනනීඉරලා දමා හදාගන්න මොකද අපි මේක මෙන මේ පොඩි කොඩසකකන්නේ කාට ලඟට මෙනකං අපි පස් මේකට පුරවාගැනීම සිද් කරන්න ඒකට හේතුවමංවාලට ඉස්සහට පැදිලි කරන්න මෙන්න මේයාකරයකන් සාමාන්‍යය බන්දුනේ දලා ංල් දෙක් විතර පොඩි ගොඩසක් අප තුර කරගැනීම සිද්ධ කරනවා මෙන්න මේවිදික තිබට වා ඉනට අපි අරගන්න මෙන්න මේකාර කකාල කෑල්ල ඉතින් මේ කහා අලයගත්තර පස්සේ සාමාන්‍යෙන් හොඳකම කකාලයක් තොරලගන්න කුඩාකොඩාකාහල කා සිටුවනට සාමාන්‍යමටම ගල් කීපයක් දකකාල ගල්ලා හිටුවගන්න පුලන එක වඩාහො ොකදතකොට වැඩියස්සන්න ක අපට ඉක්මණින් ගන්න එක දායක වෙනවා ඉතින් මෙන්නම මේයාකාර වල්ලපෙනවාමං හොඳ කාහල්ල ගල්ල තොරලාලනන් කියෙන්නේ ඒප අරගෙන මෙතන ඉන්න කුඩාාවඩ වල සකසලවෙරලා මේ තුර ටවා ගැීම සිද්ධ කරනවා සාමන්‍ය අගල්ි හමාරක්්‍යදර මේක යටට යොදාගත්තාම ඒක ප්‍රමාණවත් වෙන හොඳයි මෙන්න මේයාකට අපි කකාලේ සිටුවවාගෙන ඉවර. ඊට පස්ේය වශ්‍යන තාව කඩ පස්ටම මේකටඩ ොමුකරත ප්‍රශණන්න හැබැ කාේ සාමාන්‍ය අංකාලි හරක්කි දරම අපි යටට යොමුකරවාගනීම සිද් කරන්න. මෙන්න මේයාකාරට අපි මේක සකසා ගත්තර පස්සේ මෙතනින් එහා ඒගන සාමන්‍ය මෙන්න මේවාගේ ගහගත්තොත් මෙන්න මේක ටනක් අපි කොම ස්සල්ලාම මේක වර්ධනය කගන්නඇ කියන්දෙ සම්බන්ධ කතා කරත්දි. දැන් මේ සිටුවල සාමාන්‍යෙන් කහ අලයක් ඒන්නේ එකහලේ පැලේ මතුිට එන්න සාම්‍ය මාසේ එක හමාර්ක විතරකායක් ගැතුවීම සිද්ධයන. ඒකන්නේ මාස එක හමරක් ඇැමේ මාස දෙක්විතරකායක් ගතනවා නමුත් අදමං වලට මේක හිටවලලා පෙන්න්න පු එක ඒට ඩ ික් වවෙලාසන් මො ල දක් එක ගඩට ගබ දීමකුත් සිද බම හොද ික් වලාසින්. ලු තුීමත් සිද්ධවෙන්න පුලා කොහමුණත් මේ විදිහයට මතු පිට ආවට පස්සේ අපි මේකට සාමාන්‍ය ජලයෝදාගැනීම සිද්ධ කරන්නේ සතික තුන් අතක්කිදරක උදාහන්නගදත් දින්නදිදේක කතාවක්ර මේ කහ පැලේකට අපි ජලය යෝදාගනිීම සිද්කර නොන එක වඩත් ප්‍රමාණක් අන්න ඒආකාරයට ජලයප යද හොඳින් ජල බැසයන් අ වශ නිසාද අපි අටිම අරවිදිර කැට සහිත වැලිසා ගල්තත්වක් ොදාගැනීම සිද්ධකර අන්න ඒකාරයට මේ පස්මාධ්‍ය තුළ මේ පැලේ සිටවෙල සාම්‍ය මේක පැලවෙලා අපි දින දෙකිතරතාවක් ජයෝදමින් මේ නඩත්තු කරද්දි. අපි නිවාරය මතකදයාගන්න ඕනේ මුල් මසහතර තුළ දින පහලෝකට වතක් ඉදර. අපිට අවශ්‍ය කාබිනික පොහර තටුවක් මේක යොදන්නඕ. කියයන්නන්නේ සඋදාහරණයක් කිතරගත්තොත් වියලි ගොම ඊට අමතරව ලට පුළුවන්න්න ස්වාග කුල්පොර ගොපොර වගේ දෙව රමතුර කොම්පොස්ට් තාමත්හොද කොම්පස්ටක දව මේට දන්න අන්න හම යොද්දී මෙන්න මේක පස්ට්ටුව මේම කෙෙන් කෙෙන් උට එනසාතම අගල්දකතට පොඩි කොටසක් මේ ඉතුරන්න කිවේ හැ මදයාගන්න මේ පැලට ලැබෙන විතර ිය හරලලායක දන්න හැයි ඇදීගෙනෙන් අලවට හනි ොෙන ආකාරයට ඔයක යදීම සිද්ධ කරන්න ඕනේ අන්න යාකාර මේක වර්ධනය කරදදි සාමාන්‍ය මස හතරත් හයත් අතර කාේනවා මේ ඩාම යකොත් වර්ධනාවයක් සිද්ධන කාලේ රැිහඳුවාගන්නන්නේ මස හතරත් අතර කාලය තුළ මේක මල්පිපීමක් සිද්ධ වන්න පුලුව මේක ල්පිමීම සිදනට සහරහිත ඒකම මේ අලගල සුදුසු කාලේගේ ම හරත් හය අතර කාය තුල හමනවේ මේ ල්පිුණනගල අපේකාල තුල අගලවීම සිද් කරන්නන සාමන්නෙන්. මේක මාස දහයක්විට වර්ධනය වෙන උපරිම කාේ මස දහයක්විත මේක වර්ධනය වෙනවා මේ ගහස කෙෙන් කෙමින් මැරිලලා සම්පූර් මේ ගහ මැරෙනකොට තමා අපි මේක අල ගලවාගැීම සිද්ධ කරන්නේ මොකද මේ පැලේ මාස අට දහත්තර කකාල තුළ ම මානය හොඳින් අල ල්ලායිවරලා ඒ පළ ලවාගනීමට සුදුස කාලේලවෙෙන්නේ ඒකාලනක මේ පැේ ගලවන්නා ගහ හොඳට මැරණකන් තින්න මොකද ගහ උඩ මරුණත් යට දයනල වර්ධනවීම සිද්ධ වවා. අන්න ඒ ආකාරයට තමා මේ කහ වර්ධනීම සිද්ධවෙන්නේ ඉතින්න්න ඒ දිට ගහ සම්පර්ණම මැරණට පස්සේවාඩ පුළුවන් මේක කහ අස්යන්න ගලවල ලබගන්න ඉතිං ඔන්න ඔයාකාරයට තම අපි මේ නඩත්තු කරන්නේ සාමන්න කෙනෙක්ට මෙන්න මේ පෝචේ පුළන්තරම් විශාලකක් අරගන්න හිටවද සහ ටමතරවාන මේ කම්පස්්ට පහනම එකට යොදනවාගේම පුළුවන්න්න සකසාගත්ත විධ කාමික දියරපරන මේක යොදාගන්න ඒතුළින් යාලට වැඩි අස්සන්නක් තව ලබගනීමටත් මේක දදායකෙනවා ඉන් ඔන්න කියලදේ පපු දට සම්පූර්ණමි අලයක් හිටව. ධ්‍යෙත ප්‍රායක හක් වර්ධය කර ඒ හත දන් අස්සන්න ලබාගන්න මටම වර්ධනය කරගන්න මෙන්න මේ පිවරයන්ටික තම අපි අනුගමනය කරන්න ඕේ. හොඳයි ඒෙමන මංගහිතනා අද මේගෙනපු ීඩිය එක අනිවාය මහලට ොක් අදගත්තෙන් නර කියිය. ඉතින් මේ කිය දීපවිදිී අනුගමනය කරලා. ඒගෙර විදර තාමත් හොට කහපැල වග කරගෙන ඒකෙන් වගේ දයිනි පරිපෝජනයට හොද හස්සන්නක් එකතුරගන්න ඉතින් එතකොට වාට පුුවන් වි රසාාන්ි දරව කවලන් නොච් හොද නැවම් හසන්නක් ඔයාගේ ආහර වට එකතු කරන්න ඒ ට ිඩිය ම ි රග ම ස් යි ගන්න ඒ න්න. ඒ මේවාගේ වට විඩෝයගේ පික්මට හම ඇත ද හිල්ලන්න හමටම දක්.